ग्रूप इंग्लिश लंका चुट्टा किसलावे कट्टी बाल मुखला इन बाटी देवजा इन्नवा नवीरु इन्नवा धनुष नवीरु देवजा काविंदी चतुल चनोल दिने तेनोल ओनदी तारुक किहांसा अग्रानी गगन दहमी दशानी अशिनी इसांगी कौमली कौशी लक्ष्मी रश्मि सुदेश टीचर तीन दनिदु नितुषी तितिज देन ओयाला बालम चुट्टा कभी कथा करला नगर नियरस्ट सिटी लगम नगरी के हेमोम My name is Rashmi Navate Guruse Balangada Balangada inna onna villa Santari Chai chai Abuna Kulia pitiye hari den ahangi den ahangi hari den ahangi ahangi den माइक ऑफ कर माइक ऑफ कर लंका
ඕලෙවල් එක වල අක්කලා අයියලාගේ එක්සෑම් වලට ඒ කියන්නේ 10 11 එක්සෑම් වලට වැඩියෙන්ම වැඩ කරලා තියෙන. ඒ වගේම ඉතා විසන් සෙසුන් පිරිසක් මේ වෙද්දි පාන්දර ක්ලාසස් වලට සම්බන්ධ වෙන එක එකම එක පන්තියකට. තේරුණා නේද? ඒ නිසා ඔයාලගේ අක්කලා අයියලා ඉන්න පුළුවන්. එතකොට මේ ගෲප් එකේ මම දැම්මේ මැසේජ් එකක් ඔයාලගේ අක්කලා අයියාගේ ගෲප් වලට. එතකොට ඒකෙන් තමයි ඔයාලා මාංගාවට ක්ලාස් එකට ආවේ. එතකොට ඔයාලා දැන් මාත් එක්ක සම්බන්ධලා තියෙන ඔයාලගේ ඉංග්‍රීසි විෂය ඉගෙන ගන්නනේ, සබ්ජෙක්ට් එක ඉගෙන ගන්නනේ. එතකොට මේක ගොඩක් මම කරන්න හේතුව තමයි මම 10 සහ 11 කියන ඔයාගේ අක්කලියා පන්ති කරන් යනකොට ඒවා එයාලගේ ගොඩක් කට්ටිය කතා කරලා කිව්වා සර් අපේ නංගි මල්ලි ඉන්න මෙහෙමයි කියලා. ඒක 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 එක හේතුවක්. අනෙක් එක තමයි ඔයාලා එක්ක වැඩ කරන් යනකොට හරි අපූර්ව දේවල් අපිටත් ඉගෙන ගන්න හැකි. ඒ වගේම තමයි ඔයාලා මේ වෙද්දි ඔයාලගේ පන්ති ඔක්කොම ටික මොකද වෙලා තියෙන්නේ? සමහර කට්ටිය පන්ති ගිහිල්ලා නැති වෙන්න පුළුවන්. සමහර කට්ටිය ගිහිල්ලා නැතර වෙලා වෙන්න පුළුවන්. සමහර කට්ටිය පන්තිට යන්න බැරි වෙන්න පුළුවන්. ඔයාගේ හේතු ගොඩාක් තියෙනවානේ. අන්න ඒක තමයි ඊළඟ කාරණාව. ඒ තමයි ඊළඟ කාරණාව. ඒ කියන්නේ 10 11 විෂයන් වලට වගේම ඔයාලා තාසයෙන් ඉගෙන ගන්න ඉස්කෝලේකින් එක්සෑම්ස් ටික කරන්න. නමුත් ඔයාට මේ කොරෝනා තත්ත්වය නිසා අපිට මේ වෙනකම් මොකද වෙලා තියෙන්නේ? ගෙදර ඉන්න වෙලා තියෙනවා. නේද? ඒ නිසා ඔන්න අපි සතියේ දවස් දෙකක් හම්බ වෙන්න දාලා තියෙනවා ඔයාලට. තේරුණාද? සතියේ දවස් දෙකක් ඔන්න අපි ඩේට් එකක් දාලා තියෙනවා. එතකොට මම මුලින්ම ටයිම් ටේබල් දන්නවද ඔයාලා? ඔයාලා ටයිම් ටේබල් ටික දන්නවද ළමයි අපි එන කියන්න බලන්න. කවද්ද අපි එන්නේ? කවද්ද අපි එන්නේ එතකොට? हेतु ඊයේ මට පන්ති තියන්න බැරි වුණා. ඒ තමයි පන්ති තියන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි කරන්ට් එක ගියා. දැන් මගේ තියෙන මේ මැෂින්ස්, එතකොට කැමරා, එතකොට මේ තියෙන ඔක්කොම දේවල් වැඩ කරන්නේ කරන්ට් එකෙන්, පවර් ඉලෙක්ට්‍රිසිටි එකෙන්, රයිට් ඉලෙක්ට්‍රිසිටි පවර් එකෙන්. එතකොට මට මොකරි ඉලෙක්ට්‍රිසිටි පවර් එකක් අවුත් ක්ලාස් එක කරන්න දෙයක් නැහැ. තමයි ජෙනියක් යූස් කරන්නේ නැහැ, ජෙනරේටර් එකක්. ඒ නිසා මොකක් කරි ඉෂුව එකක් වුණොත් දැන් වැඩක් නැහැ. මම කැමරා ටික දාලා ලයිට්ස් දාලා මෙතන ලොකු ෆෑන් නැත්තමට ඉන්න බෑ මේ කාමරය ඇතුලේ. ඉතින් මොකරි ප්‍රශ්නයක් වුණා ක්ලාස් එක කරන්න දෙයක් නැහැ. ඒක මම ඉක්මනටම අද අපි ඔයාලගේ නංගි මල්ලිගේ පන්ති ඉවරලා ඉක්මනටම මම පන්තිය දාගත්තේ. නැත්තම් මල්ලිට පන්ති කරේ නෑ වෙනවනේ. ඒ නිසා ඔන්න ඊළඟ දවසේ පන්තිය තියෙන කවද්ද අපි? බ්‍රහස්පතින්ද තියෙනවා. රයිට්. බ්‍රහස්පතින්ද තියෙනවා. ඒ කියන්නේ දවස් දෙකක පීරියඩ් එකක් තියෙනවා ළඟට වැඩ කරන්න. නේද? බ්‍රහස්පතින්ද වෙනකම් ඔයාලට කල් තියෙනවා. එතකොට ඔයාට හෙට ඒ කියන්නේ ටියුස්ඩේ ටියුස්ඩේ ඊට පස්සේ වෙන්ස්ඩේ ඊට පස්සේ තර්ස්ඩේ දවස් දෙකක් තියෙන මේ පරතරය දවස් දෙකක් තියෙනවා නේද මේ දවස් දෙකට මම ඔයාලට එවනවා ලස්සන වීඩියෝ එකක් දැන් අදයි අද මම පන්ති කරලා ඉවර වෙලා මම ඔයාලට අද හවස හෝ හෙට උදේ මම ඔයාලගේ ගෲප් එකට දානවා වීඩියෝ එකක් ඔයාගේ පළවෙනි පාඩමෙන් වීඩියෝ එකක් දානවා ඔයා ඊට පස්සේ ඒකේ තියෙන දේවල් ෆලෝ කරන්න ඕන ඒකට හේතුව තමයි මම අගාරුවදේ බදාදේ ඔයාව හම්බ වෙන්නේ නැහෙනි අගාරුවදේ බදාදවයි මම ඔයාට පන්තියක් නැහෙනි ඒ නිසා මම මගේ YouTube එකේ මම ඔයාට දාන පොඩි වීඩියෝ එකක් ඔයාගේ පොතෙන් වීඩියෝ එකක් ඔයාගේ පොතේ තියෙන පාඩමක් මම කරලා දානවා ඔයා ඊට පස්සේ මොකද කරන්න ඕන ඒකේ තියෙන ඇක්ටිවිටීස් ටික ලස්සනට කරන්න ඕන දැන් තේරුණාද කට්ටියටම පැහැදිලිද කියන බාන තේරුණාද කියලා got it understood ළමයි තේරුණාද ඔයාලට තේරුණා සර් එතකොට මාවයි මිස් වෙන්නේ නැහැ කිසිම ආකාරයකට පන්තිය කවදාකවත් කතා නොකරින්නෙත් නැහැ ඔයාට අද පන්ති කරලා ඉවරුනාම මම මේක රෙකෝඩ් එකක් දානවා ඔයාලට ඒක බලන්න පුළුවන් ඊට පස්සේ ආයෙත් පුළුවන් හෙට අනිත් දවස් දෙක ඇතුළත
मगे मेम दीडियो बल 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 एक्टिविटी करान पड़वा दवास बृहस्पति दवास तिनाट मे वीडियो वेड़ेगा बुलवा ओ एक टेक्स्ट बुक तीनवा डेमो तीन तीनवा अच्छुपत तीन कटे चूसान मे वी अच्छुपत तीन स्कूल हमने Right, good. अच्छा लंगड गंडोना देंगेपा देंगेपा देंगोम दिया राइट कौन बलांगीन दें मुली मैं अच्छा बोलते ये तीन वाला माय माय सेल्फ करने इधर दिए ने माय सेल्फ करने माय सेल्फ करने इधर दिए ने बलांगीन ओ माय सेल्फ करने दिए ने दें कार्ड क्या लग रहा माय सेल्फ बालम बालम कार्ड क्या लग रहा माय सेल्फ Who can say about yourself? कार्ड क्या ने बोला मैं आगे? अमेली डी क्या ने बोला अंदर? अदीशा बोला अभिदेश क्या ने बोला अंदर? इनुपा क्या ने बोला अंदर? Right. अब इनुपा के काम? इनुपा क्या ने बाहर ने ना? My name is Inupa. Oh. My class is grade 3. My school is Shri Sambuddhatta Jayanti Adarsh Prathamika Vidyalaya. Right. Then api kinek denne kiyanna puluwan unata api hemoma igana ganamuda myself pena. Mokada kiyanne? Api hemoma e wage igana ganna api katharana igana ganamuda? Okay. Balamu da api. Okay. Onna balan inna. Okay sir. Balan inna. Onna balan inna. Then මම දානවා මෙතන myself කියලා ලියා ගන්නකෝ ලස්සනට myself ලියා ගන්න myself කියලා ලියා ගන්න ලස්සනටම myself ලියා ගන්න myself ඔන්න දැන් අපි ඔයාලගෙන ලියන්නයි යන්නේ හොඳට අහන් ඉන්න ඔයාලගෙන ලියන්න යන්න දැන් ඔන්න Myself. Lily, well, okay, kill again. If you have finished, tell me okay, sir. If you have finished, tell me okay. You are not okay. Kiya. Ma'am, mic ke ka connect karan na ni. Dab mera na pehdil vehna to kila maav. Then clear nahi the. Right. Yes, sir. Okay. Yes, sir. Okay, okay. Right. Then Saman ne, api mulim me ekane ganne mokadda lamai. Myself kiyala kiyenakota mulimma mokadda api kiyanne? Ko kiyana balanna hemoma. Kawuda danne? Mulimma api mokadda kiyanne? Nama. Mokadda? Nama. Nama. Nama kiyenawa. Api nama kiyanne kohomada? Ko balanna danna kattiy kiyemu. අපි නම කියන්නේ කොහමද? My name is කියනවා. I am කියනවා. තව මොකද කියන්නේ? I'm කියනවා නේද? ඔය කැමති එකක් භාවිතා කරන්න පුළුවන්. මෙන්න මෙහෙම මේ බලන්නකෝ. ලියන්න එපා. මම ලියද්දි ලියන්න එපා. My name is කියලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් I am කියලා ලියන්නත් පුළුවන්. එමත් නැත්තම් අයිම් කියලා ලියන්නත් පුළුවන් මේ තුනම ලියා ගන්න my name is i am i'm ලියා ගන්න තුනම තුනම ලියා ගන්න එක දිගට තුනම ලියා ගන්න my name is i am i'm on දැන් අපි මේ my name is i am i'm කියලා මොකද දරුවනේ මේ කියන්න යන්නේ අපි මොකද්ද මේ කියන්න යන්නේ අපි අපේ මොකක්ද our name we are trying to say our name ඔන්න මං ඉස්සරහින් දානවා මොකද්ද මෙන්න මේ විදියට telling the name කියලා telling the name නම කියන හැටි
තෙලින්ද නේම් කියලා දාගන්න. නම කියන හැටි. අපි නම කියන්නේ කොහමද? I am, I'm, my name is. එහෙම තමයි කියන්නේ අපි. ළමයි වලට අකුරු ලියන්න පුළුවන් නේද? කවුරුත් අකුරු ලියන්න බැරි කට්ටිය නෑ නේද? කියන්න බලන්න. Can you write those letters? ලියන්න පුළුවන් නේද? ඔව්. මං එදා පළවෙනි දවසේ ක්ලාස් එක තියද්දි කිව්වා. අකුරු ලියන්න කවුරු හරි අමාරු කට්ටිය ඉන්නවා නම් එක වසරේ පන්තියටයි දෙක වසරේ පන්තියේ දෙකම දාන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මේ පන්තියට එන්න කියලා. අකුරු ලියන්න බැරි කවුරු හරි ඉන්නවා නම් කියන්න. අපි මේ දෙකෙම කියන්නේ මොකද්ද? Tell in the name නම කියනවා. මේ තුනෙන්ම කියන්නේ මොකද දරුවනේ? නම. My name is. ඔන්න නම කියන්න පුළුවන්. I am. තව විදියක්. තව කියනවා. I'm. තව විදියක්. Tell in the name. දැන් ඔයාගේ නම ලියමු අපි නේද? දැන් බලන් ඉන්න මන් දිහා ඔන්න. දැන් අපි ලියන්නේ නම. දැන් මම උදාහරණයක් විදිහට කියනවා. I am on a the. හැ අපේස on a the. දැන් එහෙම අහනවා අපේස ඕනදිද මං ඊටද කියනවා my name is kaushi දැන් කියනවා අපේස කෞෂිද ආ එහෙම කියනවා ඊට පස්සේ ආයි කියනවා my name is ameli හේ අපේස ameliද එහෙම කියනවා සමාන නේද ඒ නිසා ලියන්න නම යටින් i am hari මේ තුනෙන් කැමති එකක් දාලා නම ලියන්න මම ලියනවා i am सुरेश ඔයාලගේ සර්ගේ නම මොකද්ද ළමයි දැන් කවර රැගුවත් එහෙම කවුද ඉංග්‍රීසි ක්ලාස් කරන්න කියලා දන්නේ නැහැ සර් කෙනෙක් එහෙම කියන්නේ නැහැ මොකද්ද නම කියන්න බලන්න සුරේෂ් ආ සුරේෂ් කියලා කියනවා නැත්තම් මමකට නම දන්නෙත් නැහනේ සුරේෂ් I am සුරේෂ් කියලා දැම්මා වගේ ලියලා ඕකේ කියන්න ඔන්න නම ලිව්වා I am සුරේෂ් ඔන්න නම ලියුවා I am Rashmi I am Situmdi I am Naviru ඔන්න ඔය වගේ ලියනවා අපි ඕකේ කියලා කියන්න ඉවරනම් ඕකේ සර් ඕකේ ඕකේ රයිට් ෆිනිෂ් ඉවරද ළමයි බලන්න සෙනිටයිසර් කල් ළඟ තියන්න කට්ටි බලන්න පුතා සෙනිටයිසර් කල් ළඟ තියාගන්න කට්ටිය බලමු සෙනිටයිසර් ළඟ තියෙන කට්ටිය බලමු චුට්ටක් සෙනිටයිසර් ළඟ තියනවද බලමු තියනවද කියලා වෙලගාව තියෙනවද නේද ආ තියනවා තියනවා වෙරි ගුඩ් නේද යානේ ඉන්නවනะ ආ වෙරි ගුඩ් ඔය තියෙන්නේ මාස්ක් එකක් ඕනේ නැහැ gederi දි නේද හෝල් මම වගේ තියෙයි මාස්ක් එක දාගත්තාම ගියේ ඇතුලේ නේද ඒ නිසා මාස්ක් එක දාන්න ඕනේ නැහැ. සයිඩර්ස් එක චුට්ටක් තියන් ඉන්න. විනාඩි 15කට 20 විතර සැරයක් මොකද කරන්නේ? අද්දක චුට්ටක් පිරිසිදු කරගන්න. කෝ බලමු තියෙනවද? චුට්ටක් දාන්න බලන්න අතට. මේ මංගවත් තියන් ඉන්නේ. මං කොහෙවත් යන්නෙත් නැහැ. ඉන්නෙත් මේක ඇතුළෙම ඉන්නේ. නමුත් මමත් මේක යූස් කරනවා මේ. කියන්න බෑනේ ළමයි. හුලඟෙන් ආවොත් එහෙමනේ. දැන් හුලඟිනුත් දෙනවා කියලා කියනවනේ නේද? වෙච්ච දෙයක් නේද? කරන්න බෑ දෙයක් නැහැ ඉතින් අපි ඉතින් මෙහෙම හොඳට දාලා තුලනවා මෙහෙම එහෙනම් පිරිසිදු වෙලා ඉන්න ඕන නේද ක්ලාස් එක ඉවර වෙලා ගිහිල්ලා අත් දෙක හොදලා හොඳට පිරිසිදු ඉන්න ඕන හරි වෙරි ගුඩ් සැනිටයිසර් එක ළඟ තියන් ඉන්න මං ඊළඟ දවසේ අහනවා හරි අපි යන් ඊළඟ වැඩේට දැන් ඔයාලට නම කිව්වට පස්සේ අපි ඊළඟට කියන්නේ මොකක්ද කෝ කියන්න බලන්න අපි නම කිව්වට පස්සේ මොකද්ද ඊළඟට කියන්නේ My name is කියලා කියනවා වයස නේ වයස කියමු දැන් ඔයාලගේ බර්ත්ඩේ මට කියන්න බලන්න මේ මාසේ බර්ත්ඩේ තියෙන කට්ටිය කවුද මේ මාසේ බර්ත්ඩේ තියෙන කට්ටිය කවුද කියන්න බලන්න මේ මාසේ බර්ත්ඩේ තියෙන කට්ටිය කවුද my father is මගේ තාත්තගේ අද උපන්දිනේ චාන හැපි බර්ත්ඩේ කියලා කියනවා රයිට් හැපි බර්ත්ඩේ කියලා කියන අපි ඔන්න රයිට් එතකොට මඩ කියන්න ඔයාලගේ බර්ත්ඩේස් මේ මාසේ නෑ ඊළඟ මාසේ තියෙන කට්ටිය ඉන්නවද කවුරු හරි ඊළඟ මාසේ තියෙන කට්ටිය ඉන්නවද නැද්ද හරි මම ඔයාලගේ ගෲප් එකේ රයිට් මං ඉන්නවා නේද
හරි ඊළඟ මම අදමම ඔව් අදමම දානවා ඉන්නවා සර් ඉන්නවා නේද බර්ත්ඩේ ස්ටික දාන්න කියනවා මම මොකද විස්තර දෙන්නම් ඔව් රයිට් ඊළඟ අපි කියනවා අපි ඒජ් එක වයස කියන්නේ කොහමද මේම දාගමු අපි දෙවෙනි එක දාගන්න කලින් එකට එක දාගන්න කලින් එකට එක දාගන්න දැන් එකට දෙක දාන්න දෙක දාලා ලියන්න telling age කියලා telling the age එක මුලින් ලියන් ඉමු අපි telling the age වයස කීම ඕන වයස කියන්න යන්නේ අපි telling the age වයස කියනවා අපි දැන් ඔයාලට වයස කීයද ඔයාලා දන්නවද කියන බාන් ඔයාගේ වයස දන්නවද ඔයා බලමු දන්නවද කියලා දැන් අම්මෙන් අහනවා නේ මගේ වයස කීයද ඕන් අහනවා දැන් අම්මගෙන් හා 8 අම්මෙන් අහන්නේ දැන් අම්මෙන් අහනවා අම්මේ මගේ වයස කීයද අහනවා දැන් එහෙම බෑ කීයද 8 අපි කොහොමද වයස කියන්නේ කොහොමද දන්න ගන්න ඉන්නවද බලමු අපි කොහොමද වයස කියන්නේ ළමයි how we can say the age 8 years old ආ very nice I am 8 years old. එහෙම නැත්තම් කියන්න පුළුවන් ඔයාට I am 8. නැත්තම් කියන්න පුළුවන් my age is කොහොමද ළමයි කියන බලන්න my age is 8 කියන බලන්න හැමෝම කො කියුම් බලන්න මං එක්ක I am 8 years old කො කියන බලන්න හැමෝම I am 8 years old කො කියන්න හැමෝම කියන්න හැමෝම I am 8 years old ඊට පස්සේ කියනවා I am 8 years old කියන බලන්න ළඟට I am 8 ඊට පස්සේ කියනවා අන්න my age is 8 කියන බාන my age is 8 කො හැමෝම කියන්න ඕන my age is 8 මට 8යි නේද හිටියම කිව්වොත් මට 8යි දැන් එතකොට මම දැන් මම වයස කියන කිව්වොත් කොහොමද කියන්නේ මට 8යිද ආලමයි මට වයස 8යිද ना බලන්නකෝ ඔයාලා මට කියන ඒවා මම තරහ වෙනවා ඔයාලත් එක්ක ආ 30 කෙනෙක් කිව්වා හරියටම එක්කෙනෙක් කිව්වා හරියටම කීයද 50 නෙමෙයි 27 27 27යි 27යි 27 එතකොට බලන්නකෝ අම්මෝ 27ක් අම්මෝ දැන් ගණන් කරනවා 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි ගණන් කරනවා දැන් අම්මෝ ගොඩක් නේද ගොඩක් කියලා නේද රයිට් හරි ඔන්න 27යි ආ 50 ගණන් නෑ 60වල් නෑ මට හරි ඊට පස්සේ අපි වයස කිව්වා ඊට පස්සේ අපි මොකද්ද කියන්නේ ළමයි නම කිව්වා වයස කිව්වා ඊට පස්සේ මොකද කියන්නේ කියන බලන්න ඊට පස්සේ මොකද කියන්නේ නම වයස කොහෙද I live in ඔයා ඉන්න දිහා අපි ඒකට කියනවා තුන්වෙනි එක දාගන්න ප්‍රධාන තුන living place නැත්නම් අපි දාමු living area living area එක කියන්න ඕන ඔයා. ඔයා ජීවත් වෙන්නේ කොහෙද කියලා. දැන් බලමු. ඔයාලා ජීවත් වෙන්නේ කොහෙද කියලා මෙතන ඉන්න කට්ටිය. දැන් කියන්න පුළුවන් ඕන. කොහොමද අපි ළමයි අපේ living area එක කියන්නේ?
ඒකේනවා ගයයින ගමක වෙන්න පුළුවන් ඔයයින නගරයක වෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ අපි මෙතන දාමු ළඟම නගරය near city එක ළඟම නගරය දාමු කොහොමද කියන්නේ අපි කියන්න පුළුවන් කොහොමද I live in කියලා දාන්න පුළුවන් I live in very good නියමයි I live in මෙන්න මෙහි I live in මෙන්න මෙහි ආලියන් ලියන්න I live in ගලියන්න I live in මම ජීවත් වන්නේ on සර් ඉතින් ඇයි ඔකට in කියලා එකක් දාන්නේ ඇයි සර් ඔකට in කියලා දාන්නේ ළමයි in කියලා අනේ මයික් එක ඔෆ් කරගන්නකෝ ඕනෙලාට මයික් එක ඔන් කරන්න right මට සද්ද වැඩි නැත්තම් ඒකයි මම මේ ඉන්න ස්ටුඩියෝ එකේ නැත්නම් මම කන ඉවරයි හිට උදේ වෙනකොට right බබල්ස් දාලානේ තියෙන එහා පැත්තේ මට ඇහෙනවා හොඳට ඔයාලා කෑ ගහන ඒවා ඌටි දේ පවා ඇහෙනවා මට ඔයාලා කියන ඒවා හරි I live in කිව්වහම ළමයි මේ in එක භාවිතා කරන්නේ මොකටද දන්නවද යම් ප්‍රදේශයක් තුල කියන්න යම් ප්‍රදේශයක් තුල කියන්න මං අභිදේශ්ගේ මයික් එක ඔන් කරන්නම් ඕන නම් ඔන් කරන්න අභිදේශ් right I live in කියලා කියන ළමයි මම මෙන්න මේ ප්‍රදේශයේ ඉන්නවා කියලා. හිතන දැන් ඔයාලා ගල්ගමුවේ ඉන්නවා කියලා කවුරු හරි කෙනෙක්. ඒතර ගල්ගමුවේ ඉන්නවා. ගල්ගමුවේ. ඒතර ගල්ගමුව තුල. දැන් මම ඉන්නේ කොහෙද ළමයි? කවුද දන්නේ මම ඉන්නේ කොහෙද කියලා? කියන්න බලන්න. කවුරුද දන්නේ නේද මම කොහෙද ඉන්නේ කියලා? කුරුණෑගල. ආ කුරුණෑගල. Very good. තව කොහෙද? කුරුණෑගල දෙහා චුට්ටක්. කුරුණෑගල චුට්ටක් එහා. නාතන්නිය නෑ නාතන් නෑ ගල්ගමු නිකාරටිය කොහොමද දැනගත්තේ මං දන්න කවුරු හරි ඉන්නවද නිකාරටිය ආ I live in නිකාරටිය මම ජීවත් වන්නේ නිකාරටියේ දැන් ඔයාලා හොයන්න පාවොත් නිකාරටිය තියෙන කියලා හද්ද පිටිසර ගමක් ඒක එහෙම කියන්නක එතකොට හරිනේ කුරුණෑගලෙන් කිලෝමීටර 40ක් එහා පැත්තෙන් තියෙන්නේ. රයිට්. I live in නිකවරටිය. ආය දාන්න පුළුවන් මෙන්න මෙහෙම. I am living in. I'm living in. මම ජීවත් වන්නේ. ඔන්න නිකවරටියේ. ඔයා ඔයාගේ නගරේ දාන්න. ඔයා ඔයාගේ ගම දාන්න. ගෝල් නම් ගෝල්, පොළොන්නරුව නම් පොළොන්නරුව, කැපිති ගොල්ලෑව නම් කැපිති ගොල්ලෑව. ත්‍රිංකොමාලී නම් ත්‍රිංකොමාලී එනිවේ ඕන එකක් දාන්න පුළුවන් ඔයාට තව කියන්න පුළුවන් අපිට my living place නැත්තම් කියනවා my home town is my home town is කියලා ලියන්න පුළුවන් my home town is මම ඉන්නේ මෙන්න මෙහෙ my home town is ඔන්න my hometown is ඔය තුනම හරි දැන් මාත් එක කියවන් යමු කට්ටිය මයික් එක ඔන් කරලා කියන්න බලන්න I live in කොහෙද ඔයා ජීවත් වෙන්නේ ඔයා කියන්න I live in කොහෙද කියන්න බලන්න යමු ඔයාගේ නගරේ කියන්න ඔයාගේ නගරේ කියන්න I live in කියන්න බලන්න I live in අනුරාධපුර I live in අනුරාධපුර धनुष धनुष हाँ हरी धनुष ओके धनुष राइट आई लिव इन कुलिया पिटिए कुलिया पिटिए तमाई मामा क्लासेस कराने कुलिया पिटिए इज माय क्लास टाउन हरी
My hometown is on ami tonak kiwa Kuliyapiti is a big city no neda Kuliyapiti tika loku nagara yanne Kuliyapiti avakala mathaka neda enna Kurunegalata aawa Kurunegalata aawa pere da hari tama ay diyan de Anuradhapura kawuda inna kiyala mai Anuradhapura kawuda inna kiwe nama nawaddeyada Sir, boy, no, I'm not hearing in there. What are the Darshana? Under the breakout in Nogi, one of these. Another thing is Punti tonight. Hari. Single Punti. Agina. Eat a passe. Elangaker. Then up a QR. My name QR. Age a QR. Hometown එක කිව්වා ඊළඟට මොකද්ද ඊළඟට මොකද්ද අපි කියන්නේ high school නේද school එක ඔයාගේ පාසල කියන්න ඕන මා school අපි කියන්නේ school school එක කියන්න ඕන ඔයාගේ පාසල අපි ලියමු පාසල ඔයාගේ ළමා පාසල පයික එක ඔෆ් කරන්න ළමයි අනව සිද්දිර කතා කරන්න බා කියන බානවා ඉස්කෝලේ කොයිද කියලා කොහොමද අපි ඉස්කෝලේ කියන්නේ කියන බාන නම කොහොමද ඉස්කෝල් එක කියන්නේ කියලා my කියන බලන්න my school is my school is කියලා ගන්න my school is කියලා ගන්න පුළුවන් my school is කියලා ගන්න පුළුවන් right My school is කියලා ගන්න පුළුවන් ඒකක් ඊළඟට my school is කියලා ගන්න පුළුවන් ඊළඟට අපි ගන්නවා මොකද්ද ආයේ පුළුවන් වුණා කොහොම කියන්නද I go to මම යනවා I go to මම යන්නේ on මම යන්නේ මෙන්න මේ ඉස්කෝලේට ඔයාගේ ඉස්කෝලේ දාන්න බලන්න එනම් කොහෙද කියලා කියන්න බලන්න තමන් ඉස්කෝලේ කොහෙද කියලා my school is කොහෙද කියන්න බලන්න ඉස්කෝලේ කොහෙද කියලා ළමයි school is by Kuliyapiti Central College I live in Kiriyakiyana school එක මොකද කියන්න ඕනද දැන් ඔයා school එක නම my mother is ආය කියන්න පුළුවන් ළමයි මෙතන උඩින් දා ගන්න ළමයි මෙතන උඩින්ම දා ගන්න parents කියලා sorry ආ parents කියලා දා ගන්න උඩින්ම parents parents කියලා දාගෙන ලියා ගන්න my mother is කියලා my mother is
ඔන්න ඔයගේ අම්මගේ නම කියන්න පුළුවා අම්මාගේ නම my mother is කෝ කියන්න බලන්න ඔයාලගේ අම්මගේ නම my mother is කියන්න බලන්න අම්මගේ නම Nirosha ආ Nirosha කියන්න බලන්න my mother is Nirosha My mother is ओ क्या ना My mother is दिलुक्षी right ඊට පස්සේ ආය කියන්න පුළුවන් නදීෂා ඔව් නදීෂා ආය කියන්න පුළුවන් මෙහෙම my mother's name is කියලා කියන්නත් පුළුවන් ඔයාට ඔයා කැමති විදියට භාවිත කරන්න පුළුවන් my mother is කියන්න පුළුවන් my mother's name is කියන්න පුළුවන් කැමති විදියකට ගන්න පුළුවන් My mother is කියන්න පුළුවන්. My mother's name is කියන්න පුළුවන්. Right. My mother is කියන්න පුළුවන්. My mother's name is කියලා use කරන්න පුළුවන්. Right. ඊට පස්සේ දැන් ඔයාගේ අම්මා කරන රස්සාව. Mother's job. Mother's occupation. ගොඩක් අම්මලා ඉන්න ගෙදරනේ. නේද? ගොඩක් අම්මලා ඔයාලගේ වැඩ ටික බලාගෙන ඔයාලා ආදරෙන් බලාගෙන පන්තිය වලට දාගෙන පරිස්සමෙන් ඔයාලා ගෙදර තියන් ඉන්නවනේ නේද අපි කියනවා හවුස් වයිෆ් කියලා මොකද ළමයි කියන්න බලන්න හවුස් වයිෆ් එහෙමනම් නැත්තම් ඔයාගේ අම්මගේ ජොබ් එකක් දාන්න ප්‍රශ්නයක් නැහැ මයි මදර් හවුස් වයිෆ් මයි මදර් ටූ Right, my mother is a housewife. My mother was a housewife when I was in twelve. Mage amma te dawasala api 12 innakota housewife kene. So ඊට පස්සේ වෙනස් වුණාද? ඊට පස්සේ job එකක් කරා ඊට පස්සේ. Right. My mother is a housewife. Da name. Housewife. ඊට අමතර ජොබ් එකක් කරන අම්මා තාත් අම්මෙක් ඉන්නවද කවුරු හරි ඔයාලගේ පොලිසිය වෙන්න පුළුවන් DS ඔෆිස් එකේ වෙන්න පුළුවන් ඒකනේ එජ් ඔෆිස් කියලා කියන්නේ ඔයාලා තව මොකක් හරි බැංක එක ජොබ් එකක් කරන්න පුළුවන් ටීචර් කෙනෙක් වෙන්න පුළුවන් කියන බාන්නේ එහෙම කවුරු හරි ඉන්නවනะ අපි ආසයි දැනගන්න සර් කියන්න සර් ඕ my mother is nurse your mother is a nurse very good yes okay right ඊළඟට අපි යනවා කවුද දැන් ඉස්සලා අම්මා ගැන කියවන ඊළඟ කවුද ඉන්නේ කියන්න බලන්න ඊළඟ කවුද ඉන්නේ my father father අපි යම් තාත්තා ගැන කියන්න ඔයාලගේ අප්පච්චි ගැන කියන්න යම් මම දානවා කොහමද my father is My father is මෙන්න මෙයා My father is කෝ කියන බලන්න ඔයාලගේ අප්පච්චිගේ නම කියන්න බලන්න My father is My father is driving නම ඕනේ නම My father is Harishchand My father is Sandeep. Okay. ඔන්න බලන්න. My father's name is. My father's name is. Okay. My father's name. My father.
My father's name is. My father's name. My father's name. On. My father's name is. Right. ඉතින්වත් නම දාන්න පුළුවන්. අපි දැන් දානවා ළමයි තාත්තාගේ රස්සාව. Father's occupation. නැත්තම් job එක. අපි දාමු බලන්න. තාත්තා මොකද කරන්නේ කියලා businessman නම් businessman. Doctor නම් doctor. Driver නම් driver. ඕන එකක් දාන්න පුළුවන් අපිට. කොහොමද කියන්නේ ළමයි? කියන්න බලන්න. Seaman. My father is driver. My father is a seaman, driver. It's okay. Teacher, postman, policeman, soldier. Lamai soldier kya nikaat de? My father is a driver, policeman, singer, actor. Oone ka? My father is a singer, actor. My father is a painter. My father is a mason. My father is a doctor. My father is a male nurse. Okay. Right. My father is army. My father is an army soldier. An army soldier. Right. My father is mason. My father is a mason. Very good. My father is a postman. My father is army officer. Very good. Right. ඕන දැන් ඔයාලගේ parents ලාගෙනත් කිව්වා අපි. Parents ලාගෙනත් කිව්වා. Best friend. Best friend. Right. Best friend කියන්නේ කොහොමද අපි? අපි කොහොමද best friend කියන්නේ? මෙන්න මේම. My best friend. Mics off කරගන්න. My best friend is. කවුද? My best friend is කවුද? කියන්න බලන්න. My best friend is කවුද? My best friend is Chami Du. My best friend is Netsara. Finish. I like to eat. Oya kemathi deval. Me mama kemathi. I like to. Oya kemathi deyak. I like to eat kiyala damuko. I like to eat monawada. Oya khanda kemathi monawada. I like to eat chocolates.
I like to eat fried rice. I like to eat. Onega kena mari. Eat or drink. Noodles, very good. Fried rice, kottu. I like to eat ice cream. Okay. Kottu, pizza, anything. I like ice cream. I like to eat ice cream. I like to eat pizza. Pizza, okay. Sir. I like to eat. Finish. I like to eat fried rice. Fried rice. Ready karne pa. I like to eat fried rice. Mama food aap karne ke fried rice. Namu thonda nahi nahi the. I like to eat fried rice. Right. Ilanga tapi amu. Shall we finish the lamai? Okay, the finish. Okay. Last one, eight. I want to be. Want to be. Want to be methin da ganna ambition kiyala danna ambition oyage bala poruttwa ambition want to be ambition ekak ambition bala poruttwa oh oyata deka kata liyanna puluwan lamai me balannako krama dekai I want to be kiyala liyanna puluwan I want to be a mata wenna one kawuda kiyana balanna wada kawuda wenna one kiyala I want to be a I want to be I want to be a doctor My ambition is My ambition is to be a Meliagan. My ambition is to be a Netang and an engineer, a doctor, a nurse, an English teacher. Teachers la kaudu enna kemathi? Kaudu teachers la venna kemathi? Kiyanna balanna. Raise your hand. Atusan ban teachers lena kemathi kaudu kiyala? Teachers la good eye. Right. Teachers la good eye. I want to be a teacher. Very good. English teacher kena kiyanna kemathi katti atusan ban? Man kemathi English kiyala den. Atusan ban English teacher? Ekata na ne wage. Chantuli horeng atusana mehema karala me. Horeng atus. Kemathi ne wage neda? English teacher kenek inna? Ah, Lakshmi kemathi. Irwasa kawuda thawa inne balamu. Right. English. English uganna hari. Right, okay. English uganna nama kiyanne chudlama ekka mokadda? Harima kiyanna lesi wedakda? Oyalath ekka chudlama ekka English uganna wage lesi wedakda? Amaru. Eka kiwata therinne ne oyalata. Right. Oyalawa control karanna ona.
හිතන්න ඔයාලා නංගි මල්ලි එක්ක 80ක් 100ක් තියෙනවනේ මම කොහොමද කන්ට්‍රෝල් කරන්න කියලා නේද ඒකට තියෙනවන වෙනම එකක් ඒක ඒකට වෙනම කාලයක් යොමු කරන්න ඕන රයිට් එයාලට තරහා ගන්න බෑ එයාලට බනින්න බෑ නේද රයිට් ඔන්න ඔය ටික ඔයාලා දැන් හදා ගන්න ඕන මතක තියන් ඉන්න ඕන දැන් මන් දෙනවා ඔයාලට පොඩි වැඩක් පුළුවන් ද හෝම්වර්ක් එකක් කරන්න can you do a homework පුළුවන් ඒ පුළුවන් homework එකක් කරන්න හරි ඔන්න අහන් ඉන්න homework එක yes yes okay homework එක අහන් ඉන්න ඔන්න හොඳට අහන් ඉන්න homework එක අහන් ඉන්න homework එක තමයි අපි හෙටත් දාමුද පන්ති 9ට හෙටත් 9ට දාමුද කැමතිද ඔයාලා yes okay would you like okay හෙටත් අපි 9ට කරමු පන්තිය okay धनुष मेन धनुष इन දනෝෂින ලස්සන් රයිට් නෑ මේ චමිදු අතර හරියුන චමිදු තමයි මේ ඉන්නේ ආ රයිට් දැන් අපි චමිදු කැමතිව දානවා මෙහෙම එයා ගැන my name is කියලා ලියනවා ඊට පස්සේ i live in කියලා ලියනවා ඊට පස්සේ my school is කියලා ලියනවා පුළුවන් ද තේරුණාද ඔයාලට පැහැදිලිද තේරුණාද ළමයි පැහැදිලිද කියන්න තේරුණාද මේක කරන්න ඇටි ඔයාගේ රූපයක් රයිට් ලස්සන අඳින්න අඳින්න එපා ලස්සන රූපයක් කලවන්න අලවලා වටෙන් අර වටේට ඊතල දාලා ලස්සනට ලියන්න රයිට් ලියලා ඉවර වෙලා ඔයා මේ අහන්නකෝ ඔයාට තව වැඩක් තියනවා පුළුවන් නම් දැන් ඔයා ජීවත් වෙන ප්‍රදේශයේ චුට්ටක් අර පත්තරේ කියන්නේ මොකක් හරි කපලා චුට්ටක් චුට්ටි කෑල්ලක් කලවනවා ස්කූල් කිව්වම ස්කූල් එක පින්තූරයක් කලවනවා. එයාගේ අම්මා ගැන කිව්වම අම්මගේ නමයි එයා කරන රස්සාවයි කිව්වම එයාට පින්තූරයක් වෙනම අලවනවා. චූටිවට අලවන්න. ලොකු පින්තූර ඕනේ නැහැ. පුළුවන් නම් විතරක් ඒක. රූප අලවන්නේ පුළුවන් නම් විතරයි. රූප අලවන්නේ පුළුවන් නම් විතරයි. නැත්තම් රූප ඕනේ නැහැ. මේ විස්තර ටික විතරක් මතක තියාගන්න ලියන්න ඕන. තේරුණාද ඔයාලට? පැහැදිලිද? Got it? What I say to you? තේරුණාද මං කිව්ව දේ ළමයි? තේරුණාද? මයි ස්කූල් කිව්වම් පාසල් රූපයක් දාන්න පුළුවන් මයි මදර් කිව්වම් අම්මගේ වෙන වාක්කාරි පොඩි පින්තූර තියෙන පත්‍රවල චූටි වගේ ඔයාලගේ ඒ රූපයක් කලවනවා අම්මා කරන රස්සාව නර්ස් නම් නර්ස් කෙනෙක්ගේ රූපයක් කලවනවා ටීචර් නම් ටීචර් කෙනෙක් ගොට් ඉට් තේරුණාද දරුවන්ට පැහැදිලිද ඔයාට තේරුණාද රයිට් ඕකේ රයිට් ඔන්න හෝම්වර්ක් එක අද හෝම්වර්ක් එක ඔන්න රයිට් ඕකේ ඊට පස්සේ මට කියන්න මඩ කියන අද කරපු දේවල් ටික ඔයාලට තේරුණාද? අද උගන්වපු දේවල් ටික පැහැදිලිද ඔයාට? කියන්න බලන්න. ආසාවෙන් අහන් හිටියද? කියන්න බලන්න. Right. Yes. Okay. Okay. Right. මේ ඔයා ඔයාගේ රූපයක් පත්තරෙන් කපනවා. පොඩි ළමයිගේ පින්තූර තියෙන්නේ. පොඩි ළමයිගේ චූටි පින්තූර තියෙන්නේ පත්තරේ. ඒකක් කපලා මේක అలවනවා පුතේ అలවලා ඔයාට මං අර දැන් කියලා දුන්නේ my name is i live in my age is my school is my father is කියනවා ඔයාගේ වටේටම ඊතල ගහලා දාන්න ඕන තේරුණාද දැන් පැහැදිලිද තේරුණාද ඕකේද right එහෙනම් මං අද පන්ති ඉවර කරනවා චන්තුලී කොහෙද දුවන්නේ කොහෙද ඔය දුවන්නේ right මං ඕකයි පෑයකට වඩා පන්තිය තියන්නේ නැත්තේ වෙලාවකට චුට් ළමයි ඉන්න බෑ ඒක ඇත්තනේ නේද
දැන් සාමාන්‍යයෙන් මම 11 හතරේ පන්තියෙන් නම් පැය 3 4ක් කරනවා මමත් හිටගෙන එයාලත් ඉඳගෙන ඉන්නවා ඉතින් මම ඔයාලට එහෙම කරන්න බෑනේ ඒ නිසා අපි හෙට කීයටද හම්බෙන්නේ ළමයි what's the time හෙට කීයටද අපි හම්බ වෙන්නේ උදේ කීයටද 9ට 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 ආ 9ට එහෙනම් මම පන්ති ඉවර කරන්න ඕකේ good bye එනම් පරිස්සමින් ඉන්න ඕකේ bye good bye good bye take care of you good bye ළමයි පරිස්සමින් ඉන්න ඔව් good bye කියන්න හැමෝම good bye ළමයි bye 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 පරිස්සමින් ඉන්න bye පරිස්සමින් ඉන්න good bye good bye good bye good bye all of you good bye පරිස්සමින් ඉන්න good bye good bye good bye